මම දුලන් හිටියා රචි සීනෝර ආයතනයේ සභාපති. ඇත්තටම සීනෝර ආයතනය කියලා කියන්නේ ජාතියේ සම්පතක්. හැබැයි මේ දේශපාලඥයන්ගේ මැදිහත් වීම පෙළඹීම නිසා මේ සීනෝර ආයතනයේ රාජසන්තකර රජයට පවරා ගැනීම සිදු කරන 1972 මේ නෝවෙන් හදන ලද ආයතනයේ එදා සිට අද වෙනකන් ආයතනයේ පහතට වැටිලා පහළට ගිහිල්ලා මේ ආයතනයේ පඩි ගෙවා ගන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තිබුණා. මම මීට වසරකුත් මාස 8කට කලින් මේ ආයතනයේ බාර ගන්නකොට මේ ආයතනයේ ETF මාස 18ක් ගෙවලා තිබුණේ. ඒ වගේම පඩි වලින් භාගයක් සහ ඒ වගේ කොටසක් තමයි ඔවුන් ගෙවාගෙන ආවේ. යාත්‍රාංගන එකක්වත් හරියට ක්‍රියාත්මක වුණේ නැහැ. බෝට්ටුවක් තියා තෙප්පමක්වත් හැදුවේ නැහැ. ඒ වගේ ආයතනයක් මම බාරගෙන වසර අඩු කාලයක් ඇතුළත ETF EPF සහ සියලුම රජයට ගෙවන්න උදු බදු සියල්ල ගෙවලා නිවැරදි ලෙස වැටු සියල්ල සේවකයන්ට වැටු නිවැරදි දිනට ගෙවන්න පුළුවන් තත්ත්වයක් සඳහා ගෙනාව. ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ සාක්ෂි දරයි කොතරම් කැපකිරීමක් කරාද කියලා. ඒ නිසා මුදල් අමාත්‍යාංශයේ සතු ආයතනයක් මේ මුදල් අමාත්‍යාංශයේ සතු ආයතනයේ මුදල් අමාත්‍යාංශයට ගන්න කියන එක තමයි කියන්නේ. මොකද මේ රාජ්‍ය ව්‍යවසායන් දේශපාලන අධිකාරී වලට යටත් වෙලා අමාත්‍යාංශ වල පාලනය කිරීම මේක වෙන්නේ හොරුන්ට තෝතැන්න හදන එක විතරයි. ඒ නිසා මම ඉල්ලා සිටින්නේ මේ පියල් නිශාන්ත ඇමතිතුමා රාජ්‍ය මාත්‍ය විදියට බාරගෙන සීනෝ ආයතනයේ වගකීම් වලට මැදිහත් වෙනකොට පිටින් විට ඉල්ලීම් කරා මේ දේවල් දෙන්න කියලා. නමුත් ඒ කප්පම් සහ ඒ අල්ලස් ලබා දීම ප්‍රතික්ෂේප කරත් වරින් වර හැමතිස්සෙම සප්ලයර්ස් ලගින් සැපයුම්කරුවන්ගේ ඒ වගේම වෙනත් පාර්ශ්ව වලින් සහ ඒ දේවල් ඉල්ලමින් ජීවිත තර්ජන සහ විවිධාකාර තර්ජන කරනවා. ඔහු විතරක් නෙමෙයි ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා විශේෂයෙන්ම චාමර සමරවික්‍රම කියන්නේ ඔහු තමයි බාධාව තියෙන අවශ්‍ය වුණොත් ඒ සාක්ෂි ඉදිරිපත් කරන්න දීගින් දිගට මානසික චිත්ත පීඩාවක් ඇති වෙන ආකාරයට කටයුතු කරලා මම ඒ පිළිබඳව මම වෛද්‍ය වාර්තා පවා මං ගාව තියෙනවා. මං ඉදිරිපත් කරන්න කැමති මේ රාජයේ මේ ආයතන වලට ඉදිරියේදී පත් වෙන සභාපතිවරුන්ට පවා ආදර්ශයක් වෙන්න ඕන හින්දා මම ජනාධිපතිතුමාට මේ ලිපිය ලබා දීලා මම සේවයෙන් ඉල්ලා අසුනේ. මොකද හේතුව මේ වගේ පරිපාලනය කරන්නකොට නිවැරදි පරිපාලනයක් කරගෙන යනකොට අල්ලස දූෂණේ නාස්තිය අපි තරුණයන් විදිහට විදහා සත්‍යාපණින් ආපු කෙනෙක් විදිහට මට නම් ඒ දේවල් කරන්න බෑ. මං ඉල්ලන එකම දේ තමයි මේ ආයතනයේ ජනාධිපතිතුමාට කිව්වේ මම මුදල් අමාත්‍යංශය පවර ගන්න කියලා. ජනාධිපති ලේකම්තුමාට කිව්වේ මේක මුදල් අමාත්‍යංශය පවර ගන්න කියලා. මේ වෙනකොටත් විදේශ ආයෝජන ලැබිලා තියෙනවා. මං එනකොට කිසිදු ආයෝජනයක් තිබුණේ නැහැ. මම ඔස්ට්‍රේලියානු ආයෝජකයන් සම්බන්ධ කරා. ඒ වගේම ඉන්දියාවේ දකුණු ඉන්දියානු ප්‍රාන්ත රජය සමග කතා කරලා ඔවුන්ට බෝට්ටු සැදීම සඳහා සැපයුම් ඕඩර් සෙමන්න ඇණියුම් ලබා ගැනීම කටයුතු කරා. ඉන්දියානු මධ්‍යම රජයත් එක්ක සාකච්ඡා කළා. මිලියන් 290ක් කරේනගර යාත්‍රාංගනයේ ප්‍රතිසංස්කරණය සඳහා ලබා ගත්තා. ඒ වගේම කිසිම තක්සේරුවක් තිබුණ නැති ආයතනයක ඉඩම් අති මහත් ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. දීවර අමාත්‍යාංශයේ සතුව තියෙන වැඩිම ඉඩම් සහ වත්කම් තියෙන ආයතනයේ සීනෝර ආයතනයේ වහන්න සැලසුම් කළ තිබුණට වැඩිම දේපළ සහ වත්කම් තිබිච්ච ආයතනයක් තමයි මේ වහන්න කියලා තිබුණේ. ඒ සියලුම දේ තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුවට යටත් කළා. ඩොලර් මිලියන 57ක තක්සේරුවක් සහිත ආයතනයක් බවට පත් කරන්න මට හැකියාව ලැබුණා. ඒ නිසා මේ වගේ ආයතනයක් කින් අපි බලාපොරොත්තු වෙන්න ඕන ඇමතිවරයෙකුට කප්පල් ලබා දීමවත් අල්ලස් ලබා දීමවත් නෙවෙයි. මේ වගේ ආයතනයක් රටට කොහොමද සම්පතක් මේ කරන්න කියලා, රටට කොහොමද විදේශ විනිමය උපයා දෙන්නේ කියන්නේ කියලා ඔබ නිකන් හිතලා බැලුවොත් 1955 ඒ ගෙනාපු නෝවෙන් ගෙනාපු බහුදෙන ජාත්‍යාවක මෝල්ඩ් එක හිමන් නැත්නම් ඒ හදන සැකිල්ල එහාට කවදාවත් ලංකාවේ වෙනත් යාත්‍රා අලුත් යාත්‍රා ඉදිරියලා නැහැ. ඒ නිසා හැමදාම මාළුකාරයා බෝට්ටුකාරයා කියන වචන වලින් තමයි අපේ දීවරට මේ කරන්නේ. මේ සියල්ලටම මේ අමතිවරු තමයි වග කියන්න ඕනේ. මම ඩග්ලස් දේවානන්ද ඇමතිතුමාව සිහිපත් කරනවා. ඔහුත් එක්ක වැඩ කරලා හරි ලේසි. ඔහු ඉතාමත්ම හිතර්ශී සහ සූදශීලී පුද්ගලෙක්. ඔහු කිසිදු වෙලාවක රාජකාරියට බාධාවත් කරේ නැහැ. මම හිතාගත් මම මේ වැටුපුවත් ලබා ගත්තේ නැති සේවකෙක්. ඒ නිසා මම කැමති වුණේ මේ ආයතනය හදලා ඒ නම ලබා ගැනීම පමණයි. නමුත් මෙවැනි අමතිවරුන්ට අල්ලස් කප්පල් ලබා දෙන්න, ඒ වගේම ඔවුන්ගේ ඡන්දදායකයන් එහෙමත් නැත්නම් ඔවුන්ගෙන් යම් කිසි සතුටු කිරීම වලට කරන්න ඕන කාන්තාවන් සේවයට බඳවා ගන්නා ස්ථානයක් බවට සීනෝ ආයතනයපත් කරන්න බැරි නිසා මම ඉල්ලා සිටිනවා. මේ වගේ ගොඩක් රාජ්‍ය ආයතන දින මේක එකක් නෙවෙයි. මට අමාත්‍යවරු විශේෂයෙන්ම කතා කරලා කිව්වා
ඒ අමාත්‍යංශවලත් මේ මේ වගේ තමයි රාජ්‍ය අමාත්‍යවරුන් වැඩ කරන්නේ කියලා. ඒ නිසා රටක් හදනවා නම් මේ විදිහට හදන්න බෑ. ජාතික ප්‍රතිපත්තියක් නැතුව මේ රට හදන්න බෑ. කාට කියන්න පුළුවන් මේ රට හදන්න පුළුවන් අපිට විතරයි කියලා. නමුත් මේව රටවල් හදන්න බෑ. මම මෙහෙම කිව්වහම හෙට වෙනකොට මගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. හැබැයි මම මේ අද කතා කරන්නේ අනාගතේ මේ රට හදන්න ඕන සහ මේ රටට අනාගතයක් උරුම කරන්න ඕන කියන අදහසින් විතරයි. නැත්තම් මටත් ඇමතිවරයෙක් එක්ක එකතු වෙලා අල්ලසක් දූෂණයක් නාස්තියක් ඒ වගේ කප්පමක් කරගෙන ජීවත් වෙන්න පුළුවන්. නමුත් ඒක නෙවෙයි වෙන්න ඕනේ. අපි මේ වෙනුවෙන් හඬක් නැගුවොත් අනාගතයේදී හරි අනිත් අයත් මේ වෙනුවෙන් හඬක් නගාවි. දැන් ඇමතුමා ඔබතුමා ඉල්ලාසුණයි පස්සේ කතා කරාද මොකක්ද උනේ සාමාන්‍ය මොකක් කරේ? ඔහු අවසානයේදී කතා කර ආකාරයේ නිසා මට ඔහුට අයිමත් කතා කරන්න බැහැ. ඔහු මට ඒ හඬ පටේ මා සමග තියෙනවා. මට ඔහු දැඩි ලෙස තර්ජනය කරා. පොත් කන්ටේනරයක් ලබාගෙන ඒක ඉරිදා අරගෙන ආවෙනතොත් කියලා කැත වචනෙන් තොට මම කරන දේ බලාගනින් කියලා තමයි කිව්වේ. ඉතින් ඒ වගේ අමතිවරයෙක් එක්ක මම ආයි කතා කරන්නවත් ආයි හමුවන්නවත් මම ඒ වගේ දේශපාලන අධිකාරියක් එක්ක නැවත වැඩ කරන්නවත් කැමති නෑ. ඒ නිසා මේ රටේ මෙවැනි දූෂිත වංචනික අප්‍රසන්න මේ මේ දේශපාලඥයන්ගෙන් තොර සමාජය බිහි කරන්න ඕන කියන එක මගේ අරමුණ. මේ පියංශාන්තර විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි, මේ සමස්ත දේශපාලනයේ සැබෑ ස්වરૂපය තමයි මේ තියෙන්නේ. රාජ්‍ය ව්‍යවසායන් වලින් ජපෙන්නේ, ඒවෙන් තෙල් ගහන්නේ, ඒවෙන් වාහන දුවන්නේ තමයි මේ 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 භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේක වෙනස් කරන්න පුළුවන් කාලයක් ආවොත් මේ රට හදන්න පුළුවන් වී නැත්තම් මේ රට අරගල වලින් මොනව කරත් හදන්න බෑ. දැන් ගිනුම් වලටත් මුදල් කරපු විදියක් ඔබතුමා පෙන්වලා දීලා තියෙනවද? ඔහුට සහ ඔහුගේ පෞද්ගලික ලේකම්ට සහ අමාත්‍යවරු අමාත්‍යතුමාගේ ඥාති සහෝදරයෙක්ට ඔහු සේවය කරන මහජන සම්බන්ධතා නිලධාරී වශයෙන් ඔහුට ගිණුම් ගත කරපු සියලු දේවල් මා සමග තියෙනවා. ඒ වගේම මම දන්නවා පෞද්ගලික ලේකම්තුමාගේ ඔහුගේ අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම්ගේ බිරිඳගේ නමින් පවත්වාගෙන යන ව්‍යාපාර ඒ සියල්ලම ධීවර අමාත්‍යංශය යටතේ පවතින ආයතන වලින් ලබා ගන්න අනියම් අකටයුතු කම්පලින් සහ අල්ලස් ලබා ගන්නා මුදල් ඒ සියල්ල බැර කිරීම පිළිබඳව වාර්තාවක් ව්‍යවහාරික විග්‍රහණයකට ලක් කරන්න කියන එකත් මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මාළු ලංකාවට ගෙනීම තුලින් කරන වංචාවන් සහ උතුරේ මුහුදු කූඩැල්ලන් ලබා දීලා මුහුදු කූඩැල්ලන් සඳහා ඒ අවසරය ලබා දීලා ධීවර දෙපාර්තමේන්තුව හරහා විශාල මුදලක් දවසක දෛනිකව ඒ පර්මිට් විකුණලා මේ අමාත්‍යවරයා හම්බ කරනවා. දැන් අමාත්‍යවරයාගෙන් අහද්දි නම් අමාත්‍යතුමා කියන්නේ මේවා සියල්ලම ප්‍රතික්ෂේප කරනවා ඔබතුමා කරන චෝදනා කියලා. ප්‍රතික්ෂේප කරන්න කියන එක මම කියන දේ ප්‍රතික්ෂේප කරනවා නම් මම එතුමාගෙන් ආරාධනා කරනවා සුවද ලෙස එතුමාට මේ පිළිබඳව සියලු දේවල් එකතු කරලා නඩුකරයක් ගොනු කරන්න අපහසයක් කරා. එතකොට මම පෙන්නන්නම් එතුමා කොරියානු කාන්තාවන් හරහා මුදල් ලබා ගත්තේවා, තායිලන්ත කාන්තාවන් හරහා ලබා ගත්තේවා, ඒ වෙනත් ඉන්දියානු පුද්ගලයන් හරහා මුදල් ලබා ගත්තේවා, මාළු ලංකාවට ආනයනය කරලා ලබා ගත්ත මුදල්, ඒ වගේම මුහුදු කූඩැල්ල අපනයනය කරන සහ මුහුදු කූඩැල්ල වගා කිරීම සඳහා සහ මුහුදු කූඩැල්ල ප්‍රවාහනය කිරීම සඳහා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට තර්ජනය කරමින් ඔහුගේ අර තර්ජනය කරන්නේ නැහැ ඒක උට අමාත්‍යංශය ඉන්න ඕන නිසා. හැබැයි මාංගාව තියෙනවා ඒවට ගිනුම් ගත කරපුවා සහ ඒ ගිනුම් වලට ලැබිච්ච ඒවා නිසා මම ඔහුගෙන් ඉල්ලා සිටින්නේ ඔබට පුළුවන් නම් ඇමතිකරෙක් විදිහට ඒක නීතිමය කටයුත්තකට යොමු කරන්න. එතකොට මම මේ සියලු දේවල් ඒ දක්වන්නම්. මොකද ඒ නිසා මට වැඩිපුර මට මේ මේ මට පියල් නිශාන්ත කියන අමාත්‍යවරයා මාත් එක්ක ගනුදෙනු කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. මේ සමස්ත ප්‍රජා වෙනුවෙන් මේ පද්ධතියේ තියෙන කලකිරීමක් එක්ක තියෙන්නේ. මේ අමාත්‍යවරයා සහ ඔහුගේ හෙංචයියෝ ඒ සල්ලි හමු කරන විදිහ මේ අහිංසක මේ 2,65,00,000 බදු මුදල් ගෙවන මිනිස්සුන්ගේ සල්ලි වලින් මේ ජීවත් වෙන මිනිස්සු තෙල් ගහලා V8 වලින් ප්‍රාඩෝ වලින් සුර පුරයක් විදිහට මවාගෙන මේ ලෝකෙ කාව ඉස්සරහ රඟපාන මිනිස්සු. මම දැක්ක හිරු රූපවාහිනියේ ප්‍රශ්නයක් අහනවා ඉංග්‍රීසි බැරිවීම පිළිබඳ මගේ ප්‍රශ්නයක් නැහැ. මොකද චීනයේ ලෝකේ බලවතා, ජපානයේ ලෝකේ බලවතා, ඔවුන්ට ඉංග්‍රීසි බෑ රාජ්‍ය නායකයන්ට, රුසියාවේ රාජ්‍ය නායකයා අවදාත් ඉංග්‍රීසි කතා කරන ඉංග්‍රීසි ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි ඒ අහන්නේ ලංකාවට මාළු ආනයනය කරන්නේ ඇයි කියලා. එතකොට ඔහු කියනවා මාළු ආනයනය කරන්නේ ධීවර දෙපාර්තමේන්තුවේ තියෙන බලතල අනුව ඒක කරන්න කියලා. ඒ පිළිබඳවත් දන්නේ රාජ්‍ය අමාත්‍යවරේ. මාළු ලංකාවට ආනයනය කිරීම සඳහා බලතල තියෙන්නේ ධීවර සංස්ථා ප්‍රතියදදී. ඒක පිළිබඳව දැනුවත් නැහැ. කොහොමද මේ රට හදන්නේ? ධීවරයා හැමදාම එකම විදිහට මාළු කාර්යයක ළමයෙකුට කවදාවත් කාන්තාවක් අසාද වදින්න බෑ. මම මේ ගිය මාසේ ස්කොට්ලන්තේ සංචාරයක් කරා.
ස්කොට්ලන්තේ දීවර යාත්‍රාවක් කියන්නේ අපේ ක්‍රූස් එකක් වගේ අපේ සංචාරක යාත්‍රාවක් වගේ. එහි දීවර යාත්‍රාවක් හිමි කෙනෙක්ට තමයි ස්කොට්ලන්තේ රාජකීය කුමාරයා සරණ පාවා දී තියෙන්නේ බන්ධන දීලා තියෙන්නේ. අපේ කවදාවත් රජ ළමයෙක්ට දීවරයෙක් ගිදුවෙක් බන්ධන දෙන්නේ. එහෙම වෙන්න පුළුවන් කාලයක් ලංකාවේ නෑ. මේ වෙලා තියෙන සිස්ටම් එකක් නෑ. මාළු අහු වුණොත් හරි නැත්තම් මාළු හිටියේ නැතොත් නෑ. නමුත් දැන් ලෝකෙ දියුනේ. කාලගුණ වාර්තාවල වලාකුළු කැටි විදිහට තියෙන්නේ කොහොමද වගේ තමයි මාළු කොහොමද මුහුදේ ඉන්නේ කියන එක ෆිෂ් ෆයින්ඩර්ස් කියන ඒවා දිනු. මේ තාක්ෂණ කිසි දෙයක් ගේන්න අවශ්‍යතාවයක් නැහැ. රැයට කාගෙන් හරි කප්පමක් කරගෙන මදු විද පානය කරමින් ඩ්‍රින්ක් එකක් ගන්න ගම කාත් එක්ක හරි බොරුවක් කියන එක තමයි මේ දේශපාලඥයන්ගේ තියෙන්නේ. ඕක වෙනස් කරන්න නැති වුණොත් දීවර මාත්‍ය ශ්‍රීධරන්නේ මේ හැම මාත්‍ය ශ්‍රීධරේ වෙලා තියෙන ඕක තමයි. ඒ නිසා මම හිතන්නේ අරගලය වෙන්න ඕන ප්‍රතිපත්තියත් එක්ක. ඒ ප්‍රතිපත්ති වල අරගලයක් ඇවිල්ලා ජාතික ප්‍රතිපත්තියක් මේකට හැදුවේ නැතොත් මේ දේශපාලඥයෝ හැමදාම උඩපිනුම් ගන්නවා. දැන් ජනාධිපතිවරයා ඔබතුමා කරපු ඉල්ලීම කරලා දැන් මොනවා හරි මේකට පරීක්ෂණයක්වත් කරයි කියලා විශ්වාසයක් තියෙනවද? මට අතිගරු ජනාධිපතිතුමා ගැන එහෙම විශ්වාසයක් තියෙනවා. මොකද හේතුව ඔහුට දීර්ඝ කාලීන දේශපාලන අත්දැකීම් තියෙන කෙනෙක්. අනිත් එක එතුමාම කියනවා වංචාව දූෂණය අල්ලසට විරුද්ධව කතා කරන කෙනෙක් කියලා. අරගලයෙන් පසුව පැතුණු ජනාධිපතිවරයා ජනාධිපතිවරයාගේ විශ්වාසය මත තමයි මම සභාපති විදිහට වැඩ බාරගන්නේ. ඉතින් එහෙම දෙයක් වෙන්නේ නැත්නම් ජනාධිපතිතුමත් ඒ වගේ දේශපාලනය රකින්නවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මට සමහරට මේ ඊට පස්සේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ කතා කරන්න බැරි වෙයි ජීවිතේ නැති වෙයි. හැබැයි නැති වුණත් දුලන් හෙටියාජි කියන්නේ මේ රටේ එහෙම වෙනුවෙන් කතා කරලා Tamanට වංචාවෙන් මුදල එකතු කරගන්න ඕනේ නැහැ කියලා එළියට බහපු කෙනෙක් කියලා කවදා හරි දවසක ඉතිහාසෙ ලියවි. ඒ නිසා මම කාටවත් බය නැහැ. දේශපාලඥයෝන්ගේ ඒවලට කවදාවත් බය නැහැ. ජනාධිපති ලේකම්තුමාව මම මේ පිළිබඳව දැනුවත් කරාම එතුමා ඒ පිළිබඳව පිළිගත්ත මේ සියලු දේවල් මම හිතනවා ඉදිරියේදී නුදුරු අනාගතයේදී මේ ආයතනයේ මුදල අමාත්‍යශේ පවරා ගැනීම සහ මේ අමාත්‍යවරයාට පිළිබඳව කටයුතු කරයි කියලා. හැබැයි මට සමහර වෙලාවට ඔබ කිව්වා වගේ මටත් සමහර වෙලාවට මේ පිළිබඳව ලොකු විශ්වාසයක් නැහැ. මොකද ඡන්දයක් තියෙද්දි මට වඩා අමාත්‍යවරයා සහ දේශපාලඥයෝ රාජ්‍ය නායකයන්ට වටින්න පුළුවන්. එම් වෙන එකක් නැහැ කියලා බලාපොරොත්තු වෙනවා. බලමු. News 19.lk